සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනුයේ සදහම් සරණ අන්තර්ජාල මාධ්‍ය භාවනා සහ ධර්මදේශනා මාලාව සමග. මෙම භාවනා සහ ධර්මදේශනා මාලාව වෙත අද වෙන විට විශාල ගැටළු ප්‍රමාණයක් පාඨකයන් සහ ප්‍රේක්ෂකයන් විසින් යොමු කරලා තියෙනවා. එම පාඨකයන් සහ ප්‍රේක්ෂකයන්ට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ ආකාරයෙන් තමන්ගේ ගැටළු සහගත අවස්ථාවන් විස්තර කිරීමට තමන්ගේ කාලය යෙදවීම ගැන, විශේෂයෙන්ම විශාල පිරිසක් අද වෙන විට මාගෙන් ප්‍රශ්න කර සිටිනවා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය යන්න පිළිබඳව යම්කිසි විස්තරයක් කරන්න කියලා. මූලික වශයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර යන නාමය ඇතුළත් වන්නේ මහායානයට පදනම සපයන එකී මහායාන සූත්‍රය තුළ එකී නමින් හැඳින්වෙන මෙම මහායාන සූත්‍රයේ අද වෙන විට පිටපත් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ලෝකයේ පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම යම්කිසි උත්සාහයක් අපිට පේනවා මෙකී මහායාන සද්ධර්ම පුණ්ඩරීකයේ ඇතුළත් මහායානය ලංකාවේ ව්‍යාප්ත කිරීමට දරන උත්සාහයක්. විශේෂයෙන්ම ඒ උත්සාහය පිටු පස්ස ඉන්නේ පැහැදිලිවම ඉතාම උගත් පිරිසක්. අතිශයෙන් උගත් පිරිසක් මේක පිටුපසින් ඉන්න නිසා ඉතාම සූක්ෂ්ම විදියට තමයි මේ මහායාන සද්ධර්ම පුණ්ඩරීකය ලංකාව තුළ බෙදා හැරීම සහ ව්‍යාප්ත කිරීම සිදු කෙරෙන්නේ. ඒ නිසා යම්කිසි කාලයක මේ ලංකාව නොදැනීම මහායාන රටක් බවට පත්වීමේ අවධානමක් අද වෙන විට හටගෙන තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ සිටින ඉතාම ධනවත් බෞද්ධ පිරිස්, ඒ වගේම ඉතාම උගත් බෞද්ධ පිරිස් අද වෙන විට ඔබ දැනගත්තත් ඔබ නොදන්නවත් අද වෙන විට මහායානිකයන් බවට පත්ව තිබෙනවා. ඒ නිසා ලංකාව මහායාන රටක් බවට පත් වෙලා ලංකාවෙන් බුදු ශාසනය අතුරුදන් වීමේ විශේෂ අන්තරායක් අද වෙන විට ඇති වෙලා තිබෙනවා. ඒ නිසා පළමුකොටම මේ බුද්ධ ධර්මය ආරක්ෂා කරනු පිණිස අප මොකක්ද සද්ධර්ම පුණ්ඩරීකය, ඒ සූත්‍රය සත්‍ය වශයෙන් බුදුන් වහන්සේ දේශනා කරාද, එසේනම් එලෙස දේශනා කළේ කුමන ආකාරයෙන්ද, එම සූත්‍රයේ අන්තර්ගතය කුමක් යන ගැටලුව निराකරණය කළ යුතුයි. ඒ අනුව මූලික සූත්‍රයන් වෙත පළමුව අපිට යොමු වුණොත් සද්ධර්ම පුණ්ඩරීක යන නමින් සූත්‍රයක් මූලික සූත්‍රයන් සඳහන් වෙන්නේ නැහැ. නමුත් පුණ්ඩරීක නමින් සඳහන් කළ හැකි සූත්‍රයක් තියෙනවා. සූත්‍ර පිටකී තා කෙටි සූත්‍රයක්. එම පුණ්ඩරීක සූත්‍රයේ තියෙන ඉතාම සරල ඒ වගේම වටිනා ධර්ම කරුණක්, ඒ තමයි සත්‍යාවබෝධයට පැමිණි උතුමා පුණ්ඩරීක පුෂ්පයක් මෙන් මඩෙන් ඉහළට පැමිණි පුණ්ඩරීක පුෂ්පයක් මෙන් ලෝකයේ ඇලීම් ගැටීම් රහිතව වාසය කරන්නේ යන දේශනාව තමයි එම සූත්‍රය අඳහන් වෙන්නේ. ඒ තමයි මුල් බුදු සමයේ සඳහන් පුණ්ඩරීක සූත්‍රය. එම පුණ්ඩරීක සූත්‍රය මාල්සින් විස්තර කළ පරිදි මුල්වරට බුදුන් වහන්සේ විසින් දෙවියන්ට දේශනා කරන ලැබුවා. එසේ දෙවියන්ට දේශනා කරේ ඔන්නයි කියන පුණ්ඩරීක සූත්‍රය තමයි සද්ධර්ම පුණ්ඩරීක වශයෙන් මා හඳුන්වන්නේ. අන්නේ සද්ධර්ම පුණ්ඩරීකය දෙවියන්ට දේශනා කිරීමේදී මාරපාක්ෂික බලවේග මේක අහලා ඊට පස්සේ මාරපාක්ෂික බලවේග තමයි සද්ධර්ම පුණ්ඩරීක නමින් මහායාන සූත්‍රය මිනිසුන්ට හඳුන්වා දෙන්නේ. අන්නේ මහායාන සූත්‍රය නිසා තමයි අද වෙන විට බුදුදහම අති විශාල වශයෙන් කැබලිවලට බෙන්විලා ශාසන අන්තර්ධානයට කටයුතු සැලසිලා තියෙන්නේ. අන්නේ ඒ කරුණු විස්තර කරමින් තමයි මම ওই සද්ධර්ම පුණ්ඩරීක යන නමින් නැවතත් පොත්පෙළක් ඉදිරිපත් කරන්නේ. ඒ පොත්පෙළේ කිසිම ආකාරයකින් මුල් බුදු සමයට පටහැනි නැහැ. මුල් බුදු සමයෙන් සමග එක්ව යන ඒ විස්තර වගයක් තමයි ඒ පොතල සඳහන් වෙන්නේ. එසේම අප ගොඩක් දෙනෙක් නොදන්නා කමක් තමයි අද වෙන විට මුල් බුදු සමය ලංකාවෙන් අතු ගෑවිලා ගිහිල්ලා ගොඩාම කල්. මුල් බුදු සමය ලංකාවෙන් සම්පූර්ණයෙන් පාහේ අතු ගෑවිලා යන්නේ සීතාවක රාජසිංහ සමයේ. සීතාවක රාජසිංහ සමයේ සීතාවක රාජසිංහ රජු සියලුම බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඒ සංඝ ශාසනය සම්පූර්ණයෙන්ම නැතිබංග කළ විනාශ කරනවා. අන්න ඒ ක්‍රියාව සමග ගණින්නාංශේලාගේ යුගය පහළ වෙනවා. ගණින්නාංශේලා යනු ගිහියන්, ඔවුන් සිවුරු දරාගෙන තමන්ගේ ගිහි අවශ්‍යතා වෙනුවෙන්
සාමාන්‍ය පිරිස් සොමු කරනවා. ඒ අනුව සාමාන්‍ය පිරිස්ගේ ඉඩකඩම් ලියා ගැනීම, ඔවුන්ගේ ධන සම්පත් සූරා ගැනීම, ඒ අතරම ගිහි සැප විඳීම යන දේ සිදු කරනවා. අන්නේ ගණින්නවසේලා තමයි මේ ඇති කරේ අවශ්‍යතාවය මෙතේ බුදුන් දැක නිවන් දකින්න කියන ඒ පහට ඔවුන් හැදුවා. ඒ අනුව මෙතේ බුදුන් දැක නිවන් දකින්න පුත්කලයන් යොමු කිරීම තුළින් ගණින්නවසේලාට පුළුවන් වුණා සම්පූර්ණ බුද්ධ ශාසනයේ වටිනාකම අතුගාල දාන්න. අන්නේ වගේ අතුගාල දාන ලද වටිනාකමක් සහිත ශාසනයක තමයි අද ඉන්නේ. අද වන විට බුද්ධ ශාසනය අතිශයින් ජරා ජීර්ණපත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ප්‍රධාන කොටම බුදුන් වහන්සේ විසින් එපා කියපු, කරන්න එපා කියපු දේවල් අති විශාල ප්‍රමාණයක අද භික්ෂුන් වහන්සේලා විසින් විශේෂයෙන්ම උදාහරණයක් හැටියට ගත්තොත් භික්ෂුන් වහන්සේලා අද විනිට අති විශාල ප්‍රමාණයක් විවාහ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ විවාහ සාතික පවා මට ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් භික්ෂු වෙෂයෙන් ඉඳලා විවාහපත් වෙලා තියෙන බව. අන්නේ ඒ ආදී වශයෙන් අති විශාල වශයෙන් ශාසන සංහාරයක් භික්ෂු වෙෂයෙන් ඉඳගෙනම සිදු කරනවා. ඒ වගේම අද බණ කියන්නේ පැහැදිලිවම ඒ ගිහියන්ගේ ප්‍රගමණය සඳහා නෙවෙයි, ගිහියන්ගේ ඒ ව්‍යාපාර ආදිය නැති වෙලා නැති බංග වෙලා පැවිද්දන්ගේ ව්‍යාපාර වැඩි වර්ධනය වෙන ආකාරයට. ඒ නිසා සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, සියල්ල අපිට දෙන්න, අපි ඒවා අරගෙන ඔබට පින් දෙන්නම්. අන්නේ ඒ පින අරගෙන මෛත්‍රී බුදු සාසනේ නිවන් දකින්න කියන පණිවිඩය තමයි හැමතැනම ඇහෙන්නේ. ඒ නිසා ප්‍රධාන කොටම අපි දැනගන්න ඕන අද තියෙන්නේ වියවුල් වෙච්ච සාසනයක්. ඒ වියවුල් වෙච්ච සාසනය තුල මාර්ගඵලවලට ලැබෙන්නේ අඩුම ලංසුවක්. ඒ අනුව ඒ ලංසුව කොච්චර අඩුද කියනවනම් යම් කිසි කෙනෙක් මාර්ගඵල ලද බව කියනවනම් එම පුද්ගලයා පිස්සෙක් හැටියට, සමාජ ද්‍රෝහියෙක් හැටියට තමයි සැලකන්නේ. නමුත් මුල් බුදු සමය අනුව මාර්ගඵල ලැබීම සාමාන්‍ය පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒ කියන්නේ බුද්ධ ශාසනයක ඉපදිච්ච පුද්ගලයෙකු විසින් තමන්ගේ ජීවිත කාලය තුළ සපුරා ගත යුතු අනිවාර්ය ඉලක්කයක් විදිහට තමයි මාර්ගඵල ලැබීම බුදුන් වහන්සේ සඳහන් කරන්නේ. නමුත් අද වෙන විට මේ තේරවාදී පරපුරට අයත් බොහෝ දෙනෙක් කියන්නේ මාර්ගඵල ලැබීම මේ කාලේ බෑ, මාර්ගඵල ලැබලා කියලා කවුරු හරි කියනවනේ ඒක පිස්සෙක්. ඒ වගේම ඒක වංචනිකයෙක් වශයෙන් තමයි මේ තේරවාදී පරපුරට අයත් පිරිස් අද බොහෝ විට දේශනා කරන්නේ. ඒ වගේම තේරවාදී පරපුරට අයත් පිරිස් මම දැකලා තියෙනවා දේශනා කරනවා. මොකද්ද? මාර්ගඵල ලැබීම සහතික වෙන්න පුළුවන් බුදුන් වහන්සේට විතරයි කියලා. මේක සම්පූර්ණ ධර්ම විරෝධී, න්‍යාය විරෝධී ප්‍රකාශයක්. බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රය ඉතාම පැහැදිලිව තියෙන මේ කරුණ දේශනා කරලා තියෙනවා. මාර්ගඵල ලද නොලද බව දැන ගැනීමට බොහෝ පිරිස් තමන් වහන්සේ හමුවට පැමිණි බව. එසේම ඒ ආකාරයෙන් පැමිණීම වැඩක් නැහැ, තමන්ටම තමන්ගේ මාර්ගඵල ලාභය පරික්ෂා කරලා සාතික වෙන්න පුළුවන් කියලා. ඒ වගේම බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා යම්කිසි පුද්ගලයෙකුට ඒ තමන්ගේ මාර්ගඵල ලාභය තමන්ටම දැනගෙන තමන්ටම ප්‍රකාශ කරන්න පුළුවන්, ඒ වගේම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නත් පුළුවන් කියලා. නමුත් මේ ධර්ම කණු සියල්ල අද විනුවිට සංගවල තියෙන්නේ නැත්නම් සංගවිලා තියෙන්නේ මොකද හේතුව? ජනප්‍රිය තේරවාදය තුළ මාර්ගඵල වලට ඉඩක් නැහැ. එසේම ජනප්‍රිය තේරවාදය තුළ බුදුවරු විශේෂයෙන්ම අන්‍ය ලෝක ධාතු වල ඉන්න බුදුවරු ගැන පිළිගැනීමක් නැහැ. නමුත් කුද්දක නිකායේ ඊටම පැහැදිලිව අපදානපාලී ගෞතම බුද්ධ අපදානයේ සඳහන් වෙනවා අපගේ මහා බෝධි සත්‍යයන් වහන්සේ වර්තමාන බුදුවරුන්ට කරන ලද වැඳුම් පිදුම් නිසා උන්වහන්සේ කිසිම කාලයක නිරයට නොගිය බව. ඒ අනුව තේරවාදයක් මුල් බුදු සමයත් පැහැදිලිව එතනදී ගැටෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තමයි තේරවාදය තුළ ඉන්න කිසිම දෙවියෙක් ඊටම වගකීමෙන් කියන්නේ මුල් බුදු සමයෙන් නිර්දේශ කරන ලද දෙවිවරු නෙවෙයි. මුල් බුදු සමය අනුව අඩුම වශයෙන් නාථ දෙවියොත් නැහැ. මොකද නාථ දෙවියෝ පවා බුදුන් වහන්සේගේ කාලයේදී සිරිවර්ධන නමින් මිනිසෙක් වෙලා හිටියේ. නමුත් අද වෙන විට නාථ දේව වන්දනාව ඇතුළු නොයෙකුත් දේව වන්දනාවන් බුද්ධ ශාසනය තුළට එකතු වෙලා බුද්ධ ශාසනයේ ජරා ජීර්ණ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කතරගම දෙවිය. කතරගම දෙවිය කියලා ගොඩක් දෙනෙක් අදහස් කරන්නේ Hindu ආගමේ සිටින ස්කන්ධ කුමාර නම් චරිතය 3:6 11. ඒ වගේම එම චරිතය කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ බුදු ධර්මයේ. ඒ වගේම විෂ්ණු දෙවියෝ ලෝකේ ආරම්භ කරා කියන විෂ්ණු දෙවියන් ගැන කිසිම තැනක බෞද්ධ ධර්ම ග්‍රන්ථයක සඳහන් වෙන්නේ නැහැ. ඝන දෙවියෝ ඒත් එහෙමයි. ඝන දෙවියෝ Hindu ආගමේ දෙවි කෙනෙක්. පත්තිනි දෙවියෝ Hindu ආගමේ දෙවි කෙනෙක්.
මේ දේවල් චරිත ලංකාවේ ආරෝපණය කළා මේක ව්‍යාපාරයක් බවට පත් කරන ගන්නා ලද්දේ මතක තබා ගත යුතුයි. බුද්ධ ශාසනයේ පරිහානිය සමග මේ දේවාල වලට පැමිණි පූසාරීන් විසින් මෙම කටයුත්ත ක්‍රිස්තු වර්ෂ 14 15 වගේ සතවස් වල ජයතම සිදු වෙච්ච බව පේනවා. විශේෂයෙන්ම ලංකාවට මුලින්ම පැමිණි පෘතුගීසීන් 1505 දී පැමිණිලා මොවුන් නිරීක්ෂණය කරනවා ඒ බෞද්ධ සිද්ධස්ථාන සහ ඒ බෞද්ධ දේවාලයන් හින්දු පූසාරීන් විසින් අත්පත් කරගෙන ඔවුන්ගේ දෙවිවරුන් ඒ දේවාලවල වැඩ හිඳවා පුද පූජා කරන ආකාරය. අන්න ඊට පස්සේ මොකද උනේ, මේ දේවාල නැවතත් බෞද්ධයන්ගේ ග්‍රහණයට ගත්තා පස්සේ අන්න ඒ දෙවිවරු දිගටම ඇදහිීම සිදු වුණා. එසේම නුවර යුගයේදී පැහැදිලිවම දකින්න පුළුවන් රජවරුන් ඔවුන්ගේ බිසෝවරුන්ගේ පරිහරණය සඳහා දේවාල හැදුවා පන්සල් තුල. ඒ පන්සල් තුල හදන ලද දේවාලවල වඩා හිඳුන ලද්දේ බෞද්ධ දෙවිවරුන් නෙමෙයි, හින්දු ආගමේ දෙවිවරුන්. ඒ හින්දු ආගමේ දෙවිවරුන්ට දිගටම වන්දනාමාන කිරීමට බෞද්ධයනුත් පෙළඹුණා. මොකද හේතුව මේකම ව්‍යාපාර වශයෙන් වර්ධනය වුණේ. දැන් අදටත් බුද්ධාගම ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන්නේ. බුද්ධාගම ව්‍යාපාරයක් බවට කොහොම පත් වෙලා තියෙනවද කියලොත්, බණ කියන්නත් අද නිශ්චිත මුදලක් අය කරනවා. රුපියල් 50,000යි බණට, එහෙම නැත්නම් පැයට මෙච්චර ගාණයි අච්චර ගාණයි කියලා තමයි බණ කියන්නේ. අන්න ඒ වගේ ජරා ජීර්ණ වෙච්ච බුද්ධ ශාසනයක් බේරා ගැනීම යුතුකම තියෙන්නේ අද මේ ජීවත් වෙන බෞද්ධයන්ට. එලෙස ජරා ජීර්ණ වෙච්ච බුද්ධාගම බේරගන්න තියෙන ඉතාම පහසු දෙයක් කරන්න පළමු දේ තමයි මුල් බුදු සමය හඳුනා ගන්න ඕන, මුල් බුදු සමයේ වටිනාකම් අප විසින් හඳුනා ගන්න ඕන, මුල් බුදු සමය වෙත යොමු වෙන්න ඕන, මුල් බුදු සමයේ තියෙන ඒ අර්ථයන් වටහා ගන්න ඕන, මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණෙන්න උත්සාහ කරන්න ඕන. නොයසේව ඔවුනොවුන් වාද විවාද කර ගැනීමෙන්, කල්ලි හැදීමෙන්, අලුත් අදහස් ගැනීමෙන්, අලුත් කල්ලි අලුත් පූජා ක්‍රම විදි භාවිත කිරීමෙන් බුදු ශාසනයට කිසිම වටිනාකමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක හේතුව බුද්ධ ශාසනය කියන්නේ මෙලොවදී ඒ තමන්ගේ ජීවිතය වඩාත් යහපත් බවට පත් කළා, මාර්ගඵල සංඛ්‍යාත නිවනට යොමු කිරීමේ අරමුණින් යුතුව සාධන ලද්දක්. ඒ නොයසේව නොයෙකුත් විසිතුරු පූජා විදීන් විස්තර කරන ආගමක් නෙවෙයි. එමෙන්ම සංසාරයේ උපවත් කරන, සංසාරයේ වර්ණන කරන, සංසාරයේ දිගට ගමන් කිරීමට උපකාරී වෙන ආගමකුත් නෙවෙයි. මෙන්න මේ කරුණු ඉතාම හොඳට වටහා ගන්න ඕන බෞද්ධයන් විසින්. විශේෂයෙන්ම මා ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ආකාරයෙන් අද කාලේ බෞද්ධයන් විසින් සිදු කරන වැරදි පෙන්වා දීලා වටහා දීලා ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කරන්න. මෙලෙස මේ නිවැරදි මාර්ගයට යොමු කිරීම වෙනුවෙන් මා ලබන කිසිම ආදායමක් නැහැ, මා ලබන කිසිම වටිනාකමක් නැහැ. මා හුදෙක් මේ සාසනික යුතුකමක් වශයෙන් තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. යම් කිසිවෙකු පැවිදි පක්ෂයෙන් පැමිණිලා මෙන්න මේ වැනි කරුණු ඒ වටහා දීලා මේ පුද්ගලයන් ධර්ම මාර්ගයේ යොමු කරයි කියලා මා ඉතා දීර්ඝ කාලයක් බලාගෙන හිටියා. ඒ වගේම යම් කිසි පුද්ගලෙක් ඉදිරිපත් වෙලා මෙන්න මේ වැරදි තැන් නිවර්දි කළා, බුදු සාසනේ නිවර්දි මාර්ගයට ඇදලා තමයි කියලා මම සෑහෙන කාලයක් බලාපොරොත්තු වුණා. නමුත් ඒ බලාපොරොත්තු අද විනිට බොඳ වෙලා ගිහිල්ලා. දැන් අපි බලාපොරොත්තු වුණා දියසේන කියලා කෙනෙක් කෙනෙක් කියලා. දියසේන තියා මහසේනවත් නැහැ. හැම සේන කෙනෙක්ම ඇවිල්ලා කරන්නේ ටික කාලයක් බුද්ධාගමට වැඩ කළා, දේශපාලනට එකතු වෙලා දේශපාලනය තුල හැංගිලා ඊට පස්සේ අවසාන වශයෙන් බෙදුන්වාදීන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරන යාන්ත්‍රණයේ කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා ප්‍රධාන කොටම අපි දැනගන්න ඕන දෙයක් තමයි ඔය කියන දියසේනලා හරි මහසේනලා හරි මොනසේනලා හරි වැඩ කරන්න ඕන බුද්ධ ශාසනය එකතු කරන්න. ඒ වගේම බුද්ධ ශාසනය බේරගන්න නොයසේව තමුන්ගේ පෞල් පරම්පරාව බේරගන්නවත්, තමුන්ගේ හොරකම් වහන්නවත්, තමුන්ගේ මැරකම් වහන්නවත් නෙවෙයි කරන්න ඕන. ප්‍රධානම තමන්ගේ ඉලක්කය යුත්තේ බුද්ධ ශාසනය ආරක්ෂා කර දීමයි. එයයි බෞද්ධයාගේ යුතුකම, එයයි බෞද්ධයාගේ වගකීම. ඊට පරිබාහිර වටිනාකමක් වගකීමක් මම දරන්නේ නැහැ.